වංචනිකයි ෘජුතයි අනාවරණය කරන එක අපේ වගකීම. දෙස් විදෙස් අපි හැමෝම එස්එල් දේශයයි. අද 19 සිකුරාදා 2024. දැන් ඔබට පේන්න තිබෙනවා මොකද්ද මන්ද වෙනසක් තිබෙනවා කියලා. මේ අද ප්‍රෝග්‍රෑම් එකේ පුටු වෙනස්, මොකක් හරි තියෙන හුටපටයක්. අද එස්එල් දේශයේ අපි වෙන කර්තව්‍යයක් කරන්නටයි සූදානම් වුණේ. මේකට ලකලැහැස්ති වුණේ ඊයේ ඉඳන්. නමුත් මේක සම්මුඛ සාකච්ඡාව. ස්වාමි පුරුෂයා, එවැගේම බිරිඳ, දෙදෙනාම මේ ස්ථානයේ ඉන්නවා. අපේ ඉල්ලීම වුන් බොහොම වැදගත් විදිහට, ගෞරවණීය විදිහට ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ තරම් මේ රට හොඳ රටක්. පුරවැසියන්ට කතා කරන්නට තරම් ඔවුන් දෙවතාවක් තුන්වතාවක් හිතන තත්ත්වෙට පත්තුණු හා වැටුණු රටක්. කොහොම නමුත් මෙතන අසු නොගත්තාට අපි ඔවුන් ආයිබුවන් කියලා පිළිගන්න ආයිබුවන්. ඒ ආචාර ධර්ම සිදු කළ යුතුයි. එහෙනම් අපි යනවා අපේ සුපුරුදු තැනට. හරි, අපි බහිනවද දවසේ කතාවට. මේ නෝනගෙනුයි මහත්තයාගෙනුයි කාරුණික ඉල්ලීම් දෙකක් ලැබුණා. එකක් තමයි අපේ කොම්පැනියේ නම කියන්න එපා. හා කියන්නේ. ඒ දෙදෙනාත් අහන් ඉන්නවා මේ සාකච්ඡාව. අනිත් එක තමයි අපේ නංගන් කියන්නත් එපා. හා කියන්නේ. මොකද මේ ඉල්ලීම් වලට අපි ගරු කරනවා. විතරක් නොවේ, බලන්න මේ රටේ අපි දන්න තරමින් එස්එල් දේශයේ හැරුණු කොට ශ්‍රී ලංකා රේගුව නැමැති පාදඩ හොර ගුවාවත් එක්ක හැප්පුණා නම් YouTube කාරේ ඒ මම ඒක මට ගෞරවයක්, නම්බුවක්. ඉම්පෝර්ටර් කෙනෙක් නොවුනට, එක්ස්පෝර්ටර් කෙනෙක් නොවුනට මෙරට අවලං පාදඩේ රංචුවක් ඉන්න සියල්ලෝ ගැන නෝයි කතා කරා. ශ්‍රී ලංකා රේගුව. ඒ නිසා ඒ තරමක් වික්ෂිප්ත වෙනවා සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න. උන්ගේ හොඳකමේ තරම. හරි. දැන් පොළොන්නරුවට ආසන්න එක්තරා ගමක ඉන්නවා විවසායකේ. ඊට පෙර කියන්නට ඕනෑ මෙන්න මේ කතාව. ජනාධිපතිතුමනි, දැන් මහ ලොකුවට රැලිවල රැස්වීම්වල එළඹෙන ඊළඟ ජනපතිවරණය අරබයා ඔබ කතා කරනවා විවසායකයෝ සම්බන්ධයෙන්. බොහොම හොඳයි, කතා කරන්නට ඕනෑ. ලෝකයේ දියුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සහිත රටවල්වල සහ විශේෂයෙන්ම දකුණු ආසියාවත් අප්‍රිකානු කලාපයේ දියුණු වෙන රටවල්වල රාජ්‍ය නායකයෝ කතා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි විවසායකත්වය. කොහොමද විවසායකයෝ බිහි කරන්නේ? කොහොමද විවසායකයට ශක්තිය ධෛර්ය දෙන්නේ? ඒ ගැන රාජ්‍ය නායකයෝ කතා කරනවා. අපි වික්‍රමසිංහ ලොක්කට කියනවා, ඔබ කතා කරන ඒ මහලොකු විවසායකයෝ හදන හා නිර්මාණය කරන වැඩේට ශ්‍රී ලංකා රේගුව බරපතල බාධාවක්. උක වහලා දාලා වෙන නමකින් ආයතනයක් ආරම්භ කරා නම් ඔයිට වඩා නම්බුයි, වැදගත්. දැන් අපි ඔබට කරුණු කාරණා ටිකක් ගෙනහැර පාන්නටයි මේ සූදානම. රේගු නිලධාරීන් පිරිසක්
සංවිධානාත්මකව පොළොන්නරුව ආසන්නයේ පිහිටි යම් කිසි ව්‍යාපාරික ස්ථානයකට පිටත් වෙනවා. පිටත් වෙන්නේ කවද්ද? මුල්ම දවස ජූලි මාසේ 3 වෙනිදා, මේ පසුගිය 3. එතකොට එදා යනවා 15ක් 20ක් විතර සෙනඟක්. දැන් බැටැලියන් එකක් යුද්ධයට යනවා වගේ යන්නේ. ආයුධ විතරයි නොතිබුණේ. තිබිල හංගන් හිටියද දන්නේත් නැහැ. ඒව අපේ අනුමාන, එතුමන්ලගේ අනුමාන නෙමෙයි. 18 වෙනිදා නෙමෙයි, ඔව් 18 වෙනිදා මේ පිරිස ගිහිල්ලා විශාල පැය ප්‍රමාණයක් වැය කරමින් ප්‍රශ්න කරනවා. 3 වෙනිදා ප්‍රශ්න කිරීම ඉතා වැදගත්. 7 වෙනි මාසේ කුමක්ද එහි තිබෙන වැදගත්කම? බිරිඳගෙන් ප්‍රශ්න කරනකොට බිරිඳ කියනවා, මහත්තයා නෑ ගෙදර. එතකොට මහත්තයා ජපානයට යන්න එයාපෝට් එකේ කියලා කියනවා. මේ ගිය පාදර ජඩ නොසන්ඩාලයෝ ටික කියනවා, තර්ජනය කරනවා, මොනවා කියලද? අපි එයාපෝට් එකට දැනුම් දෙනවා. දැනුම් දීලා අපි එයාපෝට් එකේදී අත්අඩංගුවට ගන්නවා. එහෙම යන්න දෙන්න බෑ කියලා බිරිඳට තර්ජනය කරනවා. මේ ගොන් 70 දැනගන්න ඕනේ. ඉස්සල්ලා ගන්න ඕන ට්‍රැවල් බෑන් එක. ගුවන් ගමනක් නවත්තන්න. හෝ ගුවනින් ලංකාවට එන්න. හෝ ගුවනින් ලංකාවට යනවන ට්‍රැවල් බෑන් එක. ඒව මොකොත් නැතුව මුන් අත්අඩංගුවට ගන්නවා කියලා මේ තර්ජනය කරනවා. ඊට පස්සේ 18 වෙනිදා යනවා. 7 වෙනි මාසේ 10ක් පමණ කිසිදු කාන්තා නිලධාරිනියක් මේ ගොඩේ නැහැ. හරිනම් ප්‍රශ්න කිරීමකදී පොලිසිය ඒක කරනවා අපි දැකලා තිබෙනවා. කාන්තාවක් පරීක්ෂා කිරීමේදී කාන්තා පොලිස් කොස්තාපල්වරියක්වත් අවම වශයෙන් ඉන්නට අවශ්‍යයි. ඒක මේ රටේ නීතියේ කොටහක්. අපිට ඕන ඕන විදියට නීතිය නවන්න බෑ, කනේ වැලි ගෑවෙන්න. එකක් ඒක. ඇයි මේ ප්‍රශ්නේ? අපි එතනට එනවා. ඊට පෙර යමක් කියන්නට ඕනේ. මේ සම්බන්ධ හඬපට හා සියලුම ලිපිගොනු අපිට ලැබී හමාරයි. ලැබී හමාරයි. අපි සන්තකයේ තිබෙනවා පෙන් එක. ඕනම වෙලාවක මේ පෙන් එක ගහලා පරිගණකයට ඇහුම්කන් දෙන්න පුළුවන්. ඒක දෝනේ. ඕන්නම් කියපන් ඒකත් කරලා දෙන්න. තොපේ රෙදි කැඩෙන්න. උඹල මේ රෙදි අඳින්නේ ලැජ්ජාවට නෙමෙයකෝ, අපි අඳින හින්ද. උඹලට මේ ලැජ්ජ බය දෙන කණ්ඩායමක් නෙමෙයි ශ්‍රී ලංකා රේගුවේ ඉන්නේ. රේගුව කියපු ගමන් මිනිස්සු කියන්නේ ජරා පප්පල කියලා කියන්නේ. ඕකුන්ට අපි හිරයක්වත් දෙන්නේ නැහැ කියනවා. කියන්නේ ආවහ විවාහ කරලා දෙන්න. ඒක අලිල්ලුමක් තිබුණා වැදගත් වෘතියක් නිසා. දැන් නැහැ. දැන් ගෑණියෙක්වත් දෙන්නේ නැහැ මුන්ට. කපු ඇවිල්ලා කතා කරාට. ඇයි? ඒ ගෑනු මිනිස්සයාගේ පවුලේ අයට මූණ දෙන්න ලැජ්ජයි. මේ සියලුම ඩොකියුමන්ට් ඉතා සත්‍ය පිටපත්. ඉතා සත්‍ය පිටපත්. නීත්‍යානුකූලව මුදල් ගෙවලා ඩික්ලෙයා කරගත්තු, ඩික්ලෙයා කරලා මේ තමුන් ගෙනියනවා මේවා අලෙවිය සඳහා සහ එකලස් කිරීම වෙනුවෙන්.
යම් වරදක් වෙලා තිබෙනවා නම් කොහොමද මේ වනිදාස ඉන්නේ ශ්‍රී ලංකා රේගුවෙන්? පොරුගොඩවත්තෙන් වේවා, වෙන කොහෙන් හරි වේවා, වෙන වෙයාහවුස් එකකින් වේවා, මේ වගේ වැරදි අඩුපාඩුකම් තිබෙනවා නම්, මෙතන වංචාවක් දූෂණයක් වෙලා තිබෙනවා නම් මේ කන්ටේනරේ කොහොමද මාපාර යන්නේ අච්චර දුරක්? මෛත්‍රීගේ ගමට කිට්ටුවට යන්නේ කොහොමද? එකට උත්තර ඕන. අපිට දෙන්න එපා තොපි රටට දියා උත්තර. එනිසා බඩු අතේ තියාගෙන නැතුව නිකන් අපි කතා කරන්නේ නැහැ. අපි නැවත එනවා ජනාධිපතිවරයා ගාවට. කට ඇරියොත් සංවර්ධනය ගැන කට දෙපැත්තෙන් බේරෙනවා. හිතමිත්‍රයෙක් වුණත් වැඩිය කතාබහක් නැති ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ධනුෂ්ක රාමනායකට අපි කියනවා, ධනුෂ්ක කරුණා කරලා ජනාධිපතිවරයාව දැනුවත් කරන්න කියන්න, සර් මාර කතන්දරයක් වෙලා තියෙන්නේ සර්, මෙන්න මෙහෙම දෙයක් වෙලා, අර තට්ටයා මෙහෙම දෙයක් කිව්වා, ඕන විදියකට හඳුන්වන්න. ධනුෂ්ක ගුණයාපත් දක්ෂේ මාධ්‍යකරුවේ එකත් මතක් කරන්නට ඕන. නිසා නිරන්තරයෙන් සංවර්ධනය ගැන කතා කරන ජනාධිපතිතුමාගේ අවධානය මේවාට යොමු විය යුතුයි. සාගල රත්නායකලා දැනගන්නට ඕන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානිය හැටියට මේවා සිදු නොවිය යුතු දේවල්. බංකොලොත් වෙච්ච, කඩන් වැටිච්ච, හිරි වැටිච්ච මේ රටේ තෙල් පෝලිං අමතක නෑ, ගෑස් පෝලිං අමතක නෑ, බෙහෙත් පෝලිං අමතක නෑ. අදටත් ඇතැම් බෙහෙත් හොයාගන්න අමාරුයි. එනිසා මේමද මේ රටේ සංවර්ධනයට දායක වෙන්නේ? කොහොමද අලුත් විවසායකයෝ බිහි කරන්නේ? දැනට ව්‍යාපාර පවත්වාගෙන යන විවසායකයෝ යම්කිසි දේවල් ටිකක් ලංකාවට ගෙනල්ලා ජපානයෙන් ඒවා එකලස් කරලා වෙළඳාමක් කරනකොට ඒකට කෙලින්න ඒකෙන් දැවැන්ත පගාවක් ජරාවක් බලාපොරොත්තුවෙන් අර ගූගොඩ වටේ නිලමැස්සො කරකෙනවා වගේ රේගුවේ මජර පගාකාරයෝ ටික ලෑස්ති වෙන්නේ හොරකම් කරන්න. හුඟක් වෙලා කතා කරන්නට පුළුවන් මාතෘකාවක්. මීට පෙරත් අවස්ථා ගණනාවක මේ ජඩ පාදඩයෝ ගැන රේගුවේ අපි කතා කරලා තිබෙනවා. පුළුවන් නම් එවපන් එන්තරවාසියක් වන්දි ඉල්ලලා. එදාට අපි හම්බෙමු ඩිස්ත්‍රික් කෝට් එකේදී, දිසා අධිකරණයේදී එන්තරවාසියක් එව්වොත්. අනිත් එක තමයි දැන් ඊයේ ගිය පිරිසේ ඉන්නවා ප්‍රධාන පෙළේ නිලධාරීන් පස් දෙනෙක්. කවුද ඒ පස් දෙනා? එකෙක් R.A.D. ප්‍රසන්න. අපිට නම් මේ වගේ පට්ට හොරු අප්‍රසන්නයි නම ප්‍රසන්න වුණාට එකත් කියන්න ඕන. අනිත් එක කවුද? G.W.M. ප්‍රසාද්. මේ ප්‍රසන්නලා ප්‍රසාද්ලා මුං එක්කුසූපන් මුං වගේ. අනිත් එක ධම්මලගේ. අනිත් ග්‍රහය කවුද? W.A.M.S.B. වරගම්මන. වරෙන් මෙතන්ට උඹට කියලා දෙන්න වරගම්මනට. මෙතන්ට පුළුවන් නම් හොයාගෙන වරෙන් තොපේ කෙරුවාවල් කියන්නම්. එදාට
අනිත් එක YW විධාන. විධානවලින් තොරව අවිධිමත් ලෙස හොරා කන්නයි මේ ගෙවල් වලට ෆැක්ටරි වලට පනින්නේ. නම විධාන වුණාට මේ පිරිසට නායකත්වය දෙන අය තමයි මේ පස් දෙනා. තව මගහැරනු වැදගත් කොටසක් තියෙනවා කියන්න. පොඩ්ඩක් පැටරණු කොටසක්. ඒ තමයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මේ රටේ පුරවැසියන්ට උගන්වපු වැදගත් පාඩමක් තියෙනවා, දීපු ලිසන් එකක් තියෙනවා. කොහොමද උඹලා සල්ලි බෙදාගත යුතු විදිය බිස්නස් එකක් කරාට පස්සේ? අනේක රේගුව ඉගැන්නුවා මේ රටේ පුරවැසියන්ට. දැන් ඒ ටික කියන්නම් කොහොමද කියලා. පෙනල්ටියක් කියලා කියන්නේ දඩයක්. හොරබඩුවක් ලංකාවට ගෙනාපුවම පෙනල්ටියක් ගහනවා කියන්නේ මේ පෙනල්ටිය 100%. එතකොට මේ හොරබඩුව එනවය මග ෆ්ලයිට් නම්බර් එක අහවල් එකය කියලා විස්තරේ කියන්නේ ඉන්ෆෝමස් ලයින්. තොරතුරු කරුවන් ඒ අයට ගෙවන්නට ඕනේ. හැබැයි මෙතෙක් කල් අපිට හම්බ වෙලා දැකලා නැහැ එහෙම ඉන්ෆෝමස්ට සල්ලි ගෙවනවා. ඇයි ඉන්ෆෝම ගන්නෙත් ඉන්ෆෝමට ගෙවන ටිකත් ගන්නේ රේගුනිලධාරියා. ඇති ඉන්ෆෝම කෙනෙක් නෑ, එක්කෝ වයිෆ්ගේ මල්ලි නැත්තන් ලොකු අයියගේ දෙවෙනි පුතා. ඒ අය තමයි ඉන්ෆෝමස්ට වෙලා තියෙන. එතකොට ඉන්ෆෝමස්ට ගෙවිය යුතු කොටසත් ගන්නේ වෙන කවුරුත් නෙමේ කස්ටමර් විසමයි ගන්නේ. එතකොට රේගු නිලධාරීන්ට 30%. දැන් මේ එතකොට දැන් 60%. රේගු අරමුදල කියල එකක් තිබෙනවා. ඒකට වෙන් වෙනවා 10%. එතකොට 70%. ඉන්ෆෝමස්ලට රේගු නිලධාරීන්ට අරමුදලට ඔක්කෝම ගෙව්වට පස්සේ අපි කිව්වා අරමුදල ගන්නෙත් ඒගොල්ලොම තමයි ඒගොල්ලන්ගේ වැඩවලට. රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දෙන මුදල පමණයි 30%. රාජ්‍ය භාණ්ඩාගාරයට 30%. මේ තරම් කර්තව්‍යයක් කරලා කන්ටේනර් එකක් නවත්තලා පෙනල්ටියක් ගැව්වට පස්සේ 100%ක දඩය ගැහුවත් ගැව්වට පස්සේ රාජ්‍ය භාණ්ඩාගාරයට හිමි වෙන්නේ 30%. රේගු නිලධාරීන්ට 30%ක් යන්නේ සහ උන් ඒවා ගන්නේ වැටුප් ලබන ගමන්. වැටුප් බටා කියයි, දීමනා කියයි. මුන් පැවිසි අතරම වැඩ සමාරු පොතස්සං කර උ ගෙදර ගිහී. යාළුවෙකුට වැඩේ පොඩ්ඩක් බලන්න දීලා ගෙදර යනවා. පොඩි අඩියක් ගහලා. එහෙම පිරිසකුත් ඉන්නවා. එයාපෝට් එකෙත් ඉන්නවා, වෙයහවුස් වලත් ඉන්නවා, ඔරුගොඩවත්තෙත් ඉන්නවා. දැන් මෙව වෙනස් වෙන්න ඕන නැද්ද? මෙව වෙනස් විය යුතුයි. වෙනස් කළ යුතුයි වෙනස් වෙන්න නැත්තම්. ඒකත් වැදගත්. ඒ ඓතිහා ඒ බලය තිබෙන්නෙත් මේ රටේ පුරවැසියන්ට. එංගලන්තෙන් ඇවිල්ලා මේක වෙනස් කරන්නේ නැහැ. ඉන්දියාවට මේක අදාළ නැහැ. ලෝකයේ කිසිම රටකට. අනිත් එක තමයි තව ආයතන වගේක් තියෙනවා. මේ වැඩේ කරන්නේ රේගු දෙපාර්තමේන්තුවේ CIB, PCAP, CIU සහ ප්‍රිවෙන්ටරි. මෙන්න අනිත් කට්ටිය. මේ PCAP තමයි රත්තරන් සම්බන්ධව කටයුතු කරන්නේ.
රත්තරන්. ඒ වගේ ඩියුටු ගෙව්වාද නැද්ද කෝමද රත්තරන් රට ඇතුළට ආවේ යනාදී වශයෙන් සොයා බැලීමේ විමර්ශන කටයුතු කරන්න පීකැත්තක. රුපියල් බිලියන දෙකක් පමණ හම්බ කරලා තිබෙනවා පීකැත්තේ. රවි ජුවලස්, ලලිතා ජුවලස්, වෝග් ජුවලස්, දේව් ජුවලස් නානා ප්‍රකාරාරය. මෙරත්තරම් වෙළඳ පොලේ ඉන්න ව්‍යාපාරිකයෝ රේගු නිලධාරීන්ට පගාවදීලා ජරාවදීල රත්තරම් ගෙනාවට පස්සේ මෙයන් නොන්ඩ යනවා පීකැ නිලධාරී. ගිහිල්ල කියනවා ඕගොල්ලන්ට යන්ඩ දීපු නිලධාරීන් පිළිබඳව අපි කතා කරන්නේ නෑ. අපි ඒ ගැන හොයා බලන්නේ නෑ. අපි ඒ ගැන විමර්ශන හෝ පරීක්ෂණ කරන්නේ නෑ. අපි දෙගොල්ලො ගනුදෙනුවක් කතා කරලා මේක ඉවර කරගම්. ඒ අමුතු ක්‍රමයකට සල්ලි ගන්නවා ඒ සැරේ. මේ කියපු CIB, CIU, PCAP සහ ප්‍රිවෙන්ටිව් කියන ආයතනත් සල්ලි ගැවසෙන තැන්, මුදල් ගැවසෙන තැන්. කලින් කිව්වෙත් මුදල් ගැවසෙන තැන්. ඒ වගෙන් තමයි 30%ක් රාජ්‍ය භාණ්ඩාගාරයට යන්නේ. දැන් ඉතින් අපේ කොටහ තමයි, අපේ කොටස තමයි මේ ටික කියන එක. හැබැයි මීට එරෙහිව ක්‍රියාත්මක වීම මේ රටේ විධායක ජනාධිපතිවරයා සතුයි. විධායක ජනාධිපතිවරයාට මේ කතාව ඇහෙන්නේ නැත්තම් අපි කවුරුන්ම හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජනය කරන කාර්යාලයේ සේවයේ නියුතු ලේකම්වරයෙක්ට කියනවා කරුණා කරලා සාගල රත්නායකට කියන්න. අනිත් එක තමයි අපේ අවසාන ඉල්ලීම මේ සිද්ධියට අදාළ අවස්ථා කීපකදී අපි කියලා තිබෙනවා. මෙරටේ රේගුවේ ඇතැම් ලොක්කෝ ඉන්නවා. DDCලා DCලා ඔන්නොම ඉන්නවලු. මේ අයගේ බිරින්දෑවරුන්ට ඉන්නවා බෝයිෆ්‍රෙන්ඩ්ලා. අපිට ප්‍රශ්නයක් නෑ. දෙදෙනා කැමැත්තෙන් නම් ප්‍රේම සම්බන්ධතාවයේ ගොඩනගා ගන්නේ අපිට අදාළ නෑනේ. අපිට මොන කැසිල්ල දේ පිළිබඳව කතා කරන්න. හැබැයි අපි කතා කරන්නේ ඒ බිරින්දෑවරුන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ලාගේ උපන්දිනයට බර්ත්ඩේකට අරන් දෙන්නේ කාර්. හෝම තියෙනවද? හෝම කුට්ටියක් ගෙදර ගේනවා ඇද්ද දිනපතා? අහිංසක විවසායකයින්ට තර්ජනය කරලා දැන් 7 වෙනි මාසේ 30 වෙනිදා ආයේ එන්නලු නඩු දානවලු නානා ප්‍රකාර කතා. එනිසා තර්ජනයෙන් ගර්ජනයෙන් බය කරලා ව්‍යවසායකයත් බය කරවල බිරිඳත් බය කරලා තමයි මුන් ජරාව කන්න ලෑස්ති වෙන්නේ. එනිසා බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් යම් සක්‍රීය ක්‍රියාමාර්ගයක් නොගත්තොත් මුන්ට විරුද්ධව අධිකරණයට යන්න වුණත් මේ සෙල් දේශයේ කැමති. මේ සටහන්කරුට මිල මුදල් හිඟයි නෑ සල්ලි අතේ ලැජ්ජ වෙන්නේ නෑ කියන්න. මහජන ආධාර පතනවා නඩු ගාස්තු ගෙවන්න. ඇයි මේ ක්‍රමය අපේ ජීවිත කාලය තුළ වෙනස් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අනිත් කාරණාව තමයි අපි කියනවා මේ අවලං නොසංජා නොසණ්ඩාල පරජාවාරංකාර රේගු හොරුන්ට අපි කියනවා බලයකෝ තොපේ නීත්‍යානුකූල බිරිඳටවත්
නීත්‍යානුකූල නොවන බිරිඳකටත් දරුවන්ටත් යකෝ හොරකම් කරන සල්ලි වලින් වේලක් කන්න දෙන්න එපා. උන්ට ලේ බඩයයි. ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අපි එහෙම. අර උන් රකවයන් අරකිට මෙහෙම වයන් කියලා. හැබැයි දෙවතාවක් හිතහන් මෙහෙම මිනිස්සුන්ට වද දෙනකොට සෝතැවුල් මැද්දේ තමයි මේ නෝනායි මහත්තයයි ඇවිල්ලා තියෙන්නේ. සෝතැවුල් මැද්දේ. නිසා ඔබට හොඳක් වෙයිද නැද්ද කියන එක මෙරටේ සබාදහම තීරණය කරයි. ඇඳේ පැම්පස් සැඳගෙන උඩුබැලි අතට ඕලාරිකව කැරකෙන විදුලි පංකාව දිහා බලන් ඉන්න කවදාරි සිද්ධ වෙනවා. එදාට උඹලගේ ඇස් දෙක දෙපැත්තෙන් කඳුළු මින්දු වැටේ. අපි හොරකම් කළා. අද අපිට පටසන් දීලා තියෙන්නේ අන්නේව කියලා. කතාව අවසන්. දැන් එනවා තවත් ඒ වගේම නොවුණත් වෙනත් කතාවක්. මේ මොහොත වන විට ICC එකේ ප්‍රධානීන් ජේෂ ඇතුළු රටවල් 95ක ජ්‍යෙෂ්ඨයෝ සහ ප්‍රධානීන් ඉන්නවා කොළඹට ඇවිල්ලා. කොළඹ හෝටල් පිරීලා ඒ අයගේ ජ්‍යෙෂ්ඨට තිබෙනවා මරණ තර්ජන පවා ආරංචිවල හැටියට. දැන් මේ ක්‍රිකට් ගැන මහා උනන්දුවෙන් ඕනෑකමින් උද්‍යෝගයෙන් කතා කරන අය මොකද නිහඬ කියලත් අපිට හිතෙනවා. ඇයි මේ පිරිස ආවට පස්සේ එතන පෝස්ටර් ගහනවා, උද්ඝෝෂණ පවත්වනවා, මේක විකාරයක් වෙලා තියෙන්නේ. ICC එකේ ලොකෝ කල්පනා කරනවා මේ මොකද්ද මේ කියලා. අපි ආවට ලාංකිකයෝ විරුද්ධද? ඒක රටේ කීර්ති නාමයට හානියක්, එක්තරා කුඩු නාලිකාවක් මේකට සහාය දක්වනවා. ඒකත් කියන්නට ඕනේ. දැන් මේ ප්‍රොටෙස්ට් එකේ තේරුම මොකද්ද? බෝඩ් එල්ලගෙන පෝස්ටර් ගහගෙන එක්තරා මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු ඔහුගේ අනුතැනුම ඇතුව හෙංචයියෝ ටිකක් මේ වැඩේට අතගහලා තිබෙනවා. අපි SL දේශය ඒක හෙලා දකිනවා. ආගන්තුක සත්කාර දන්නා මිනිස්සු හැටියට රටවල් 95ක නායකයෝ ආවනම් ක්‍රිකට් සම්බන්ධව කතා කරන්න ලංකාවට, ඒක අපිට ආඩම්බරයක් මිසක් පෝස්ටර් ගහලා බෝඩ් ලෑලි එල්ලගෙන ඉඳලා උද්ඝෝෂණ කරලා අපි ඒ මිනිස්සුන්ව එලවන්න හොඳ නෑ. වක්කරි වැදගත් සාකච්ඡාවකට එන්නේ. මේගොල්ලෝ සාකච්ඡා කරලා ක්‍රිකට් සම්බන්ධව ගියදෙන් මේ ක්‍රිකට් අපි අහනවා හරිනම් අත්අඩංගුවට ගන්න ඕන. මේ පිරිස විසුරුවා හැරලා මදි. හරින් මේ ගැන මීට වඩා උනන්දු වෙන්න ක්‍රීඩා කැබිනට් අමාත්‍යවරයා හැටියට ඉඩ දෙන්න එපා මේ වගේ වැඩවලට. මොකද මේ රටේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මංකොල්ල කණ්ඩැවිල්ල නෙමෙයි ICC ලොක්කොට ක්‍රිකට් ගැන කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒකට සහාය දෙනවා මිසක් ඒක කඩාකප්පල් කිරීම යුතුකම නොවේයි අපේ. ඒක සාධාරණ නෑ. හොඳයි, අද දවසේ කතාව එයින් නිමයි. අපි නැවත හමුවෙමු. සුබ දවසක්.